සුබ දවසක් වේවා හැමෝටම ડોક્ટર වේද YouTube channel එකට සාදරයෙන් පිළිගනු ලබනවා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග නමින් අපි වීඩියෝ තුනක් කලින් අරගෙන ආවා ඉතින් මේ වීඩියෝ තුනේ අපි කතා කරා තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ කොහොමද තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශාවේ වෙන හෝමෝන මොනවද තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වය සහ අවක්‍රියාකාරීත්වය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවද එහෙමෙන්ම තුන්වෙනි වීඩියෝ එකෙන් අපි වෙනම කතා කරා ගලගණ්ඩය කියන්නේ මොකද්ද ගලගණ්ඩය ඇතිවීමට හේතු මොනවද සහ ගලගණ්ඩය සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම මොනවද කියන එක. ඉතින් හතරවෙනි වීඩියෝ එක යටතේ අපි පොරොන්දු වුණා වෙනම මාතෘකාවක් විදියට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ගැන උංගුල්ලන්ට අරගෙන එන්න. මේ වීඩියෝ එක වෙනම මාතෘකාවක් යටතේ අපි අරගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවනියට බහුල පිළිකාවල සඳහන්වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවයි. අන්න ඒකයි අපි මේ කාරණාවට වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ සංඛ්‍යාත්මක ලෙස දෙවනිවන්නේ පියයුරු පිළිකාවලට පමණයි. මෙම පිළිකා තත්ත්වයේ කාන්තාවන් අතර පිරිමියයිට වඩා බහුලව ඇති වෙනවා. එම අනුපාතය 3ට 1ක්. ඒ කියන්නේ පිරිමි එක්කෙනෙකුට ගැහැණුන් 3 දෙනෙක්ට ඇති වෙනවා. ඕනෑම වයසක පසු වෙන කෙනෙක්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වැඩිපුරම ඇතිවන්නේ වයස අවුරුදු 30 පමණ වන තරුණ පිරිසට. කෙසේ වෙතත් වයසට ගොස් මෙම පිළිකාව ඇතිවීමේදී එහි ආක්‍රමණශීලීතාවය වඩාත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනටම ශරීරය පුරා පැතිරෙනවා. අපි මුලින්ම බලමු තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවල රෝග ලක්ෂණ මොනවද කියලා. බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. බහුලම රෝග ලක්ෂණ වෙන්නේ බෙල්ලි ගෙඩියක් ඇතිවීම. කටහඬ වෙනස් වීම සහ ගොරෝසු වීමත් ඇති වෙනවා. ඉතාම කලාතුරකින් බෙල්ල පහළ කොටසේ වේදනාව ඇති වෙන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථියේ සෑම ගැටිත්තක්ම පිළිකාවක් වෙන්නේ නැහැ. ඒ කාරණාව උඹලා දැනගන්න ඕනේ. මොකද ගලගණ්ඩය වගේ රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒකින්ද බෙල්ල චුට්ටක් ඉදිමිච්ච ගමන් ගොඩාක් බය වෙන්න එපා. අදාළ විදියට වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා අදාළ පරීක්ෂණ ටික හරියට කළා නිසි අවබෝධයක් ලබා ගන්න එක වටිනවා. ජනගහනයේ 75%කට පමණ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටි තිහවත් ගෙඩි තිබිය හැකි. නමුත් මේවා බොහොමයක් පිළිකා ගෙඩි වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් ඒවා අහිංසක ගෙඩි. ඒ කියන්නේ අහිංසක විදියට තියෙනවා. තරුණ අයගේ තයිරොයිඩ් ග්‍රන්ථි සාමාන්‍යයෙන් ගැටි ති ඇති වෙන්නේ නැහැ. කෙසේ වෙතත් දරුවන් සහ නව යුවන්ගේ පසු වෙන අයගේ තයිරොයිඩ් ග්‍රන්ථි ඇති වෙන ගැටි ති බොහොමයක් පිළිකා නොවන අහිංසක ඒවා. එනමුත් ඔවුනට තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා ඇතිවීමේ අවදානම වැඩිහිටි අයට වඩා බොහෝ සෙයින් වැඩි. වයසට යත්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇතිවීම බහුල වෙනවා. වයස 80 පසු වන වැඩිහිටි පිරිස සැලකුවේ හිට ඔවුන්ගෙන් 90% ගේම තයිරොයිඩ් ග්‍රන්ථි අඩුම තරමේ එක ගැටිත්තක් හෝ සොයාගත හැකි. මෙසේ තයිරොයිඩ් ග්‍රන්ථි හමුවන ගැටිති වලින් පිළිකාවන් නිසා ඇති වූ ගැටිත්තක් තිබීමේ සම්භාවිතාවය 100% තරම් අඩු වගේක තමයි තියෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති බොහෝ විට හඳුනාගනු ලබන්නේ පුරුද්දක් වශයෙන් කරනු ලබන සායනික පරීක්ෂා කිරීම සහ පරීක්ෂණ මගින් සොයාගන්න ආඹ සොයා ගැනීම විදියටයි. ඉතින් මේ විදියට තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තක් සොයාගත්තාම මුලින්ම මොනවද කරන්න ඕනේ? මේ සඳහා කළ යුතු පරීක්ෂාවන් තුනක් තියෙනවා. තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණාත්මකව මැන බලන්න ඕනේ. මේක ඇවිල්ලා රුධිර පරීක්ෂාවක්. මම කලිනුත් කිව්වා කලින් වීඩියෝස්වලත් කිව්වා මේ විදියට බෙල්ල ඉදීමේදී මෙන්න මේ රුධිර පරීක්ෂාව කරන්න ඕනේ කියලා. ඉතින් මේ රුධිර පරීක්ෂාව තමයි මෙවගින් තයිරොයිඩ් හෝමෝන. ඒ කියන්නේ මම පළවෙනි වීඩියෝ එකේ සහ දෙවෙනි වීඩියෝ එකේ කිව්වා T3 සහ T4 ත්‍රයිඩ් තයිරොනින් හෝමෝනේ සහ තයිරොක්සින් හෝමෝනේ කොපමණ ප්‍රමාණයක් රුධිරයේ තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. තවද තයිරොයිඩ් උද්දීපන හෝමෝනය TSH මැන බැලීම සිදු කරනු ලබනවා. මෙහිදී T3 සහ T4 හෝමෝන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වී තිබේ නම් TSH සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වී තිබේ නම් එවැනි අවස්ථාවක් තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරී අවස්ථාවක් වන අතර එවැනි තත්ත්වයක් ඇති කරනු ලබන තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති බොහෝ විට පිළිකා නොවන අහිංසක ඒවා වෙනවා. මේ පරීක්ෂාවට අපි කියනවා තයිරොයිඩ් ප්‍රොෆයිල් කියලා. දෙවෙනියට අතිධ්වනි තරංග ස්කෑන් එකක්. ඒ කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කිව්වම උංගුල ගොඩ දෙනෙක් දන්නවා.
ඉතින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරලා තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තය සහ බෙල්ලේ කුද්දටි ඇති ස්ථාන පරීක්ෂාවකට ලක් කරලා බලනවා. මේක ඇවිල්ලා වේදනාවක් නැති පරීක්ෂාවක්. මේදී ශබ්ද තරංග උපයෝගී කරගනිමින් තමයි මිනිසුරුවේ අභ්‍යන්තරයේ ඇති අවයවවල විස්තරාත්මක ප්‍රතිබිම්බ ලබා ගන්නෙ. ඉතින් ඒවායේ ඇති අසාමාන්‍යතා සොයා ගන්නත් පුළුවන්. තුන්වෙනියට ඉතා සිහින් එන්නත් කටුවක් උපකාරයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ලබා ගන්නා සෛල පරීක්ෂාවකට ලක් කිරීම. මේකට ඉංග්‍රීසියෙන් කියනවා FNAC කියලා. ඒ කියන්නේ Fine Needle Aspiration Biopsy of Thyroid. ඉතින් මේකෙදි කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති ගැටිත්ත නිසැකවම පිළිකාවද්ද එසෙන්නේ නැතිනම් කලින් කිව්වා වගේ අහිංසක පිළිකා නොවන ගැටිත්තක්ද කියලා හොයාගන්න එක. මේක සිදු කරනු ලබන්නේ ගැටිත්තෙන් චූටි සෛලමේ කොටසක් අරගෙන අන්වීක්ෂය මගින් පරීක්ෂා කිරීමෙනුයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතනවා උඟුළු යම්කිසි අදහසක් ලබා ගත්තා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වෙන පිළිකාවක් කියන්නේ මොකද්ද? පිළිකාව ඇතිවීමට හේතු මොනවද? මොන වගේ ලක්ෂණද පිළිකාවක තියෙන්නේ? සහ මේ පිළිකාවක් හඳුනා ගන්න කරන්න පුළුවන් පරීක්ෂාවන් මොනවද කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔබ හැමෝටම ස්තුතියි. ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න පුළුවන්. ඊට අමතරව අපගේ Facebook page එකත් එක්ක එකතු වෙලා ඒ හරහා පවා ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, මිතුරන් සමග ෂෙයා කරන්න, අපේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැන්න පල්ලෙහා subscribe button එක ඔබලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබ සැමට සුබ දවසක් වේවා. ආයුබෝව වේවා.